ඔන්න අද අරන් ඇවිල්ලා තියෙනවා හොඳම AI tool එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයාලා හැමෝම දන්නවා ඇති Midjourney කියන එක. ඇත්තටම අද අපි Midjourney එක ගැන නෙමෙයි කතා කරන්නේ, Midjourney වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ගොඩක් වැදගත් වෙන AI tool එකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයාලා හැමෝම මම හිතනවා මේ Midjourney කියන tool එක පාවිච්චි කරලා ඇති කියලා. Midjourney වලින් අපිට ප්‍රොම්ප්ට්ස් යූස් කරලා අපිට ඕන කමාන්ඩ්ස් ටික දීලා අපිට අවශ්‍ය කරන විදිහේ ඉමේජ් එකක් AI තාක්ෂණය ඔස්සේ අපිට ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාව හම්බ වුණා. නමුත් මේ වන විට ඔයාලා හැමෝම දන්නවා ඇති Midjourney කියන සර්විස් එක නොමිලේ දෙන්නේ නැහැ. අපිට යම්කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. මෙන්න මේකට සොලූෂන් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ tool එකක් තමයි අද මම ඔයාලත් එක්ක සර්විස් ෂෙයා කරන්න යන්නේ. සහ මේක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ බිස්නස් එකකට, ඔයාලගේ මක්කරි ක්‍රියේෂන් එකකට, ඔයාගේ YouTube channel එකකට සහ ඔයාට මේක පාවිච්චි කරලා සල්ලි වුණත් හොයන්න පුළුවන්. ඒතර මේකේ තියෙන සර්විසස් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සර්විසස් පාවිච්චි කරලා ඔයාට 5 එකේ සෙල් එක හදලා සෙල් කරන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Leonardo.ai කියන වෙබ්සයිට් එක ගැන. ඇත්තට මේක මේ ඇප්ලිකේෂන් එක වෙබ් සර්විස් එකක්. අපිට මේක පාවිච්චි කරලා Midjourney එකේ තියෙන වැඩ ටික ඊට වඩා ගොඩක් ලේසියෙන් සහ ඊට වඩා ගොඩක් ක්‍රියේටිවිටි එක වැඩි විදිහට සහ යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට මෙන්න මේ Leonardo.ai කියන වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ මේ විදිහට ලොන්ච් ඇප් කියලා මෙන්න මේ විදිහට බටන් එකක් බලාගන්න පුළුවන්. ඔයා මෙන්න මේක ක්ලික් කරලා ගියාම මෙන්න මේ විදිහට මේක තාම ඔෆිෂියලි ලොන්ච් කරලා නැහැ. නමුත් ඔයාලට මේක ඩිමෝ වර්ෂන් පාවිච්චි කරලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒතකොට මෙයාලා ගොඩක් ටෙස්ටිං පර්පසස් වලට තමයි මේක රිලීස් කරලා දෙන්නේ. මේ කාලේ වෙනකොට අනිවාර්යෙන් ඉස්සරහට හොඳ අප්ඩේට් එකක් මේකේ ඒවි. රයිට්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන මේ yes I am in white listed කියලා මේ බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරලා අපිට මෙයාලගේ ඇප් එකට එන්ටර් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. දැන් මෙන්න මේ විදිහට එන්ටර් වුණාට පස්සේ ඔයාලට පේනවා මේක මාරම යූස් මේක ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට මෙයාලා අපිට මේ ඇප්ලිකේෂන් එක දීලා තියෙනවා. ඒකට මම ඔයාලට පොඩි උදාහරණ කීපයක් පෙන්වන්නම්. මෙන්න මේකට අපි මෙන්න මේ විදිහ ඉමේජස් සිලෙක්ට් කරාම ඔයාලට පේනවා මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක, ඒතර මේකේ රිසලූෂන්ස්, ඒතර මේකේ ස්ට්‍රෙන්ත්, එතකොට මේක මොන විදිහටද මේක කම්ප්‍රොමයිසේෂන් එක කරලා තියෙන්නේ. මෙයාලගේ ටෙක්නොලොජිස් කීපයක් තියෙනවා. ඔයාලට පේන මේ ඩිෆ්යුෂන් වර්ෂන් 2.0. ඒතර ඒ වගේ මම ඔයාලට මේක ජෙනරේට් කරන තැනදී පෙන්නන්න. මෙන්න මේ වගේ මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න එයාලා පාවිච්චි කරපු හැමදේම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක තව ටිකක් අපි පල්ලෙහාට ගියොත් එහෙම මෙන්න මේ ඉමේජ් එක ගත්තොත් එහෙම මේ බලන්න මේකේ ප්‍රොමෝට් එකට ගහපු හැම ඩීටෙල් එකම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක අපිටත් මේකේ පුංචි පුංචි වෙනස්කම් කරලා අපිටත් අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. මේකේ හොඳම දේ තමයි අපිට මෙන්න මේක ඉමේජස් අපිට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ හැම ඉමේජයම ඔයාලට පේන මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාම මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. මේ බලන්න හයි ක්වොලිටි හොඳම රෙසලූෂන් එක අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒතකොට අපිට මේකේ බෑක්ග්‍රවුන්ඩ් එක වගේ රිමූව් කරගන්න ඕන නම් ඒකත් මෙතන ලේසියෙන්ම දීලා තියෙනවා. මෙන්න මේ විදිහට no background කියන එක සිලෙක්ට් කරාම මෙන්න ඔයාලට පේනවා මෙන්න මේ විදිහට බෑක්ග්‍රවුන්ඩ් එක උනත් රිමූව් කරගන්න පුළුවන්. ඇත්තට මේ ඉමේජ් එකේ නම් බෑක්ග්‍රවුන්ඩ් එක ඇත්තට හොඳට efficiently රිමූව් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ ඉමේජ් එකක් කරන් බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේකෙත් මෙයා මේ විදිහේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න ටයිප් කරපුව හැමදේම අපිට බලා ගන්න පුළුවන්. ඒතර පුංචි පුංචි වෙනස්කම් කරලා අපිට ඕන විදිහේ මේ විදිහේ ඉමේජ් එක අපිට ලේසියෙන්ම ජෙනරේට් කරගන්න පුළුවන් අපේ වැඩවලට අවශ්‍ය වෙන විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ඩවුන්ලෝඩ් කියන එක ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපිට මේකේ බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ ඩ්‍රොප් ඩවුන් එකට ගිහිල්ලා මෙතන no background කියලා සිලෙක්ට් කරාම මේ බලන්න හරිම ලස්සනට බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. මෙන්න මේ වගේ මේ ටූල් එක පාවිච්චි කරලා ලොකු දෙයක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒතකොට මේ තින්නේ මෙයාල කම්ප්‍රොමයිසේෂන් එකට පාවිච්චි කරපු ටෙක්නොලොජි එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔල්රයිට්. දැන් අපි බලමු කොහොමද අපිට ඕන කරන විදිහ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඇත්තට මම මේකෙන් සිලෙක්ට් කරගන්නවා මම මෙන්න මේ ඉමේජ් එක මම සිලෙක්ට් කරගන්නවා. මේ ඉමේජ් එක මම සිලෙක්ට් කරගෙන මේ තියෙන එක මේ විදිහ ඉමේජ් එක ජෙනරේට් කරගන්න මෙයා ගහවල තියෙන ප්‍රොම්ප්ට්ස් ටික. ඒතර මේ ප්‍රොම්ප්ට්ස් ටිකෙන් මම මෙන්න මේ විදිහට
මට ලේසියෙන් මෙතනින් කොපි කරගන්න පුළුවන්. මම මේක කොපි කරගෙන ඉතින් මම මේක බලා ගන්න ඕනේ. මම මොකද්ද පාවිච්චි කරලා තියෙන කම්ප්‍රමයිසේෂන් එකට පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි කියලා. මේ ඉතින් STV 1.1. අපි කෙලින්ම මෙතනින්ම මේකට යන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ගියාම යන්නත් පුළුවන්. කෙලින්ම අපේ ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් අවශ්‍ය කරන තැනට කෙලින්ම එනවා. එහෙම නැත්නම් අපිට කෙලින්ම මෙන්න මෙතන අපි හෝම් එකේ ඉඳන් අර අපි මෙන්න මේකෙන් අපි ඩීටේල්ස් ටික බලාගත්තනේ. මෙන්න මේක මෙහෙම තියාගෙන මම කරන්නේ දැනට මේක මෙහෙම තියාගෙන මම මේක ඔහොම තියාගෙන මම අලුත් ටැබ් එකක් ඕපන් කරගන්නවා. මෙන්න මේ විදිහට මම මෙන්න මේ අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන මෙන්න මේ ඉමේජ් එක ඕපන් කරගෙන මම අලුතෙන් ලෝඩ් කරගත්ත ටැබ් එකට ගිහිල්ලා මේකේ තියෙනවා ඔයාලට පේනවා AI ඉමේජ් ජෙනරේෂන් කියලා ටැබ් එකක් වම් පැත්තේ මෙන්න මෙතන. මෙන්න මේක මම ක්ලික් කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ කෙලින්ම මම එන්නේ මගේ AI ජෙනරේෂන් ටූල් එකට. හරි. දැන් අපිට මෙතන ඉඳන් තමයි අපිට අපේ ඉමේජ් එක ජෙනරේට් කරන්න යන්නේ. මේක ගැන පොඩි ඉන්ට්‍රක්ෂන් එකක් මම ඔයාලා දෙන්නම්. ඇත්තටම මෙන්න මේකේ අපිට දවසකට එයාලා ටෝකන් 150ක් දෙනවා. හරි. මේක හැම පැය 24කට සැරයක්ම අප්ඩේට් වෙනවා. ඇත්තටම ටෝකන් 150ක් කියන්නේ ඔයාලට ලේසියෙන්ම ඉමේජස් 15ක් විතර දවසකට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ පැය 24ක් ගියාට පස්සේ තමයි අලුතෙන් ආයෙ ටෝකන් 150ක් ඔයාගේ account එකට ඇඩ් වෙන්නේ. ඉතින් මේක නොමිලේ. ඒක තමයි හොඳම දේ. ඕනනම් ඔයාලට මේක සල්ලි දීලා වැඩි කරගන්න පුළුවන්. නමුත් මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අපි දන්නේ නැහැ. මේක පස්සේ කාලෙක මෙයාලා මේක නැති කරයිද මේක ටෝකන් ගන්න අඩු කරයිද කියලා. නමුත් මේ වන විට නම් ටෝකන් 150ක් අපිට හම් වෙනවා. ඉතින් ඉමේජ් 15ක් විතර ජෙනරේට් කරගන්න හොඳටම ඇති ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් අපි යන්නේ මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මෙයා මේකට ට්‍රයි කරපු ටික. මෙන්න මේ කමාන්ඩ් ටික දීලා තමයි එයා මේ ඉමේජ් එක ජෙනරේට් කරගත්තේ. ඊට අමතරව ඔයාට ඕනම දේ ඕනම ඉමේජ් එකක් වුණත් මේ විදිහට ඔයාගේ හිතේ තියෙන දේවල් ටයිප් කරලා ඒ විදිහට ඔයාට ජෙනරේට් කරනකොට මම සාම්පල් එකක් ඉදෙන මෙන්න මේක කොපි කරගෙන මෙන්න මෙතන මම පේස් කරගන්නවා. හරි. ඊට පස්සේ එයා ඔයාලට පෙන්න දී යටින් දීලා දෙනම මේ නෙගටිව් ප්‍රොම්ප්ට්ස් කියන එක. මේ ටිකත් මෙන්න මේ විදිහට මම කොපි කරගෙන ඔයාලට පේනවා මේකේ ඇඩ් නෙගටිව් ප්‍රොම්ප්ට්ස් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතෙන්ද මම පේස් කරගන්නවා. එතකොට මේ ඉමේජ් එකේ හැටියට මෙන්න මේ ටිකක් තියෙනවා. සමහර ඉමේජ් වල මෙන්න මේක ඇල්ල නැහැ. ඉතින් ඒක ඉමේජ් එක තියෙන විදිහටම කොපි කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ වර්ෂන් එක මෙයා දීලා තියෙන්නේ මේ STV 1.5. මේ කියන කම්ප්‍රොමයිසේෂන් එක යූස් කළා තමයි එයා මේ ඉමේජ් එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට ගිහිල්ලා තව එකක් තියෙනවා. මේ මෙතන ඔයාලට පේන මේ ජෙනරේට් විත් දිස් මොඩල් කියලා. ඒකට මෙයාලා පාවිච්චි කරන මේකට පාවිච්චි කර තියෙන මොඩල් එක තමයි ඩ්‍රීම් ෂාප V5 කියන එක. රයිට්. ඊට පස්සේ මම මෙතෙන් ගිහිල්ලා මේකෙන් මම සිලෙක්ට් කරගන්නවා. මේ තියෙන ST 1.5 කියන්නේ මේ තියෙන SD Stable Diffusion 1.5. මෙන්න මේක මම සිලෙක්ට් කරගන්නවා. රයිට්. ඒක සිලෙක්ට් කරගෙන මේක නන් දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේ විදිහට මේකේ පුංචි වෙනස්කම් ටිකක් කරගන්නවා. මේකේ මම වෙනස් කරගන්නවා. දැන් මේ ෆීමේල් කැරක්ටර් ගන්නේ. දැන් මම මේක වෙනස් කරගන්නවා මේල් කැරක්ටර් එකට. දැන් අපි මෙතන බලා ගන්න ඕන මෙතන කොහෙද යා ෆීමේල් කියලා අනිවාර්යෙන් කොහරි දීලා ඇති. අන්න ඒ තැන හොයාගෙන මම මේක mail කියලා type කරගන්න. මට එතකොට මේකේ mail version එක ගන්න පුළුවන්. මේක ඔයාලට තව ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ ඔයාලට කැමති විදිහට මම දැනට ඔයාලට සාම්පල් එකක් පෙන්නන නිසා මම මේ විදිහට දාගෙන මම මේ විදිහට ඔයාලට පේනවා. දැන් මගේ settings ටික හරි. ඔයාලා පේනවා මෙතන දැනට තියෙන this will use 4 tokens. එතකොට මේ image එක generate කරගන්න මට token 4ක් මගින් කැපෙනවා. එතකොට මං ගාව දැනට token 150ක් තියෙනවා කියලා මෙතන පෙන්නනවා. මම මේක මේ විදිහට මෙතනින් ජෙනරේට් කරගන්නවා. ඔයාලට පේනවා මගේ ඉමේජස් ටික මෙතන ජෙනරේට් වෙන්න පටන් ගන්නවා කියලා.
රයිට් ඔයාලට පේනව නේද අපි ඒ කැරක්ටර් එකේම මේ ලෝෂන් එක අපි ජෙනරේට් කරගත්තා ඉතින් ඔයාලට ඕන මේ ඔයාලා දෙන කමාන්ඩ්ස් වලින් මේක ස්කින් කලර් එක එතකොට ඔයාගේ හෙයා ස්ටයිල් එක ඔයාගේ ඩ්‍රෙස් කෝඩ් කලර් එක බෑක්ග්‍රවුන්ඩ් කලර් එක ඔයාලට ඕන විදිහකට ඔයාලට වෙනස් කරගන්න පුළුවන් ඉතින් මේක හරිම ලේසි ඉතින් මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන හයි ක්වොලිටි ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ මෙතන ක්ලික් කරාම ඔයාලට පේනවා क्वालिटी इमेज डाउनलोड करना बोलवा किसी में प्रश्न है तो इलाट वाड़ मेन मेतन तीन ऑप्शन है मेती बैकग्राउंड रिमूवल ऑप्शन है इतना मेकड़ वाट टोकन दिखा चार्ज इतना आगे बंट पुंची गाना की मेक लुक दिखने मे भी क्लिक करा आगे तीन टोकन लिंक टोकन दिखा मेल कपागन इट पास मेन मे भी आ बैकग्राउंड रिमूव कर ला अट रन देना राइट इट पास मेन मेरे ड्रॉप डाउन मेरी नो बैकग्राउंड क्लिक करा අපි සිලෙක්ට් කරගත් ඉමේජ් එකේ බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. ඉතින් මේක මේ සර්විස් එක පාවිච්චි කරලා මේක කොච්චර කාලයක් ෆ්‍රී දෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් දැනට ෆ්‍රී දෙනවා. ඉතින් ටෝකන් 150කුත් හම්බ වෙනවා. ඉතින් ලොකු දෙයක් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට මේ වගේ දේවල් හදලා 5 එකේ සේල් කරලා ඔයාලට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රොමෝෂන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ වීඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන්. देवा वाट अनिवार्य करना मम तब भी ईना वीडियो का मेकिंग अभी एवटा का क्रिएट जनरेट करना इतोट मिलियनाडो डॉट एआई की अप्लीकेशन पावचल कोहम एवटा का क्रिएट करें अनिवार्य मैं इला वीडियो करना अभी एवटा का क्रिएट करें अभी करेक्ट कदा एक एआई टेक्नोलॉजी की करेक्ट पन दी को मम इला वीडियो अनिवार्य करना ඊළඟට තමයි මේක අපිට හොඳ ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලට පේනවා දැන් අපි ප්‍රොමෝටර්ස් එකෙන් තමයි ඉමේජ් ජෙනරේට් කරේ ඊළඟට ටූල් එක තමයි ඔයාලට පේනවා මෙන්න මේකේ තියෙනවා ඉමේජ් ටු ඉමේජ් කියලා රයිට් ඉමේජ් ටු ඉමේජ් කියලා තියෙන එකෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි කැමති ඉමේජ් එකක් මෙතනින් අප්ලෝඩ් කරගන්න අපි කැමති ඉමේජ් එකක් අප්ලෝඩ් කරගෙන ඒක බේස් කරගෙන අපි දෙන කමාන්ඩ් වලට අනුව එයා ඉමේජ් එකක් අලුතෙන් ජෙනරේට් කරනවා बल मे डीटेल दाल मे इमेज या हम मैच कर ला कोई भी इमेज का जनरेट करा दी इतना मेक बार टोकन हाथ चार्ज राइट बलू मैंने जनरेट करना इतना मे तनिकर मे इमेज जनरेट करें अभी डीप कमांड सह मे अभी अपलोड कर इमेज बेस करना एक गलपैन विधि तम या मेने मे विधि इमेज जनरेट करने वाले पेन मेक मीटा क्रिएट विधि अदन बोलवा मुद्दे मुद्दे ओया मुखर वाग इमेज मेक दाल आप ट्राई कर बलमो मम्मी मे विधि बलमो अभी करेक्ट इमेज गोला मैं मेन मे इमेज मम सिलेक्ट करना मेन मे इमेज मम सिलेक्ट करना मेक बेस करना अभी जनरेट कर इमेज मेन मे वे इमेज मेन मे प्रमोट अभी यूज करें इतकोट मे तीन फीचर्स अभी बल अभी मे इमेज कंपूल मिगता मैं अड्ड कर इमेज अभी मेन मेक मेहम्म जनरेट कर बल अब कोई वे अवटपुट के ये फीचर्स टीकाधीनों अपे अपलोड करो पिंतुरा थिंक वागे पिंतुरा मैं तेज अपलोड कर लाट ये फीचर्स मिन्न मे फीचर्स टीक डेसी वाट मे टूल का रहा मे वे सर्विस गुडकवाड़ पावचिक मे टूल पावचि के वाट अनिवार्य फाइव के सेल्स करना बोलवा वाट फाइव के मे वे मे वे इमेजेस जनरेट कर फाइव के सेल करना बोलवा එතකොට ඔයාට YouTube එකේ වාගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වාට මේක සල්ලි හොයන මාර්ගයක් විදිහට වාට පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලේසියෙන් ඉතින් මේක ෆ්‍රී දෙන කාලේ උපරිම වැඩක් ගන්න කියලා ඉතින් මම ඔයාලට යෝජනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙන්න මේ වගේ කැරක්ටර් එකක් අපි හදාගෙන මේ කැරක්ටර් එක අවටා එකක් කරගෙන අපි කොහොමද මේ කැරක්ටර් එකට පණ දෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.